අහම් බෙන් මුණ ගැවෙන දෙහත් එක අපේ කාලේ කතාව. ඒ වදන් වලට ඉෂණිකේ දැස් තෙත් උනා. මොකක්ද අම්මේ අච්චර දොරක් ගෙවලා ආවහම කන්න දෙන්නද? හේෂාන් කොහෙද මන්දා ඉඳන් එතෙන්ට කඩා පැන්නා. දුව මං කැමරිටික මේසෙට යවන්නම්. ඔයාල වශ එකක් දැන් එන්න. මේ අස්ස පුතගේ අකාවේශ වුණොත් අපි සේරම ඉඳලා ඉවරයි. විශාකා හේෂාන්ට සරදම් කරමින් එතනින් පිටව ගියා. ඉෂිනිත් හේෂාන් දිහා බලලා කාමරෙට ගියා. මාස දෙකකට පසු නෙතෝ සමග ශාන් නැවතත් කැනඩා බලා ගියා. මේරි අම්මත් හේෂාන්ගේ ගෙදරට ඉෂිනි ගෙන ගත්තා. ඉෂිනිගේ කේස් ඉන්න වී තිබුණු නිසා ඇය හිටියේ ලොකු වේදනාවකින්. ඉෂිනි දැන් ජොබ් එකට යන්නේ නැහැ. විශාකගේ බලකිරීම උඩ ඇය ගෙදර නැවතීමට තීරණය කරා. චන්දනද විඩෙන් විඩේ රෝගාතුර වුණා. හේෂාන්ට දුෂ්කර පළාතකට ගුරුපත් වීමක් ආවේ කාලෙදී. විසල් ඉෂිනි හා කතා බහ කරත් ඉෂිනි සුළු විදිහට උත්තර සපයා ඔහුව මගහැරියා. හේෂාන් සහ ඉෂිනි අතර සම්බන්ධයක් තිබුණේ විශාකත් චන්දනත් ඉදිරියේ පමණයි. පුතාගේ හැම අකඩමියක හේෂාන්ට දඹුල්ලට පත්වීමක් ලැබී තිබෙන බව දැනගත් චන්දන රෑ කෑමේදී හොගෙන් ඇහුවා. තාත්තා කලබල නොවි ඉන්නකෝ, ඒකට මම මොකක් හරි කරන්න. ඔයා ඔය හිතලා අය ලෙඩ වෙන්න එපා. ඒ වුණාට හේෂාන් තාත්තා ඔක ගැන හිතනවා. මොකක් හරි විසඳුමක් නැද්ද ඔකට? විශාකද එම ප්‍රශ්නෙට පිදුරු දැම්මා. බලමුකෝ මේ කොයිෂනේ. ඇය කෑමේසේ නොසිටි වගේ හේෂාන්ට වැටහුනේ දැන්. හෙට යන්න වගේ බෑග් එක හදන වැති. බලන්න කාමරේ. විශාක සිනාසී හේෂාන්ට කිව්වා. ඕ කෑමෙන් කන එක නවත්තා කාමරෙට ගියා. ඉෂිනි කෑම කන්නේ නැද්ද? මේ මොනවද? හේෂාන්ගේ ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් අසමින් අතේ තිබුණ බෙහෙත් ප්‍රතිවාගයක් හේෂාන්ට පෙන්වමින් ඉෂිනි ඇහුවා. ඔයාලා කොහෙන්ද ඕවා? තවත් බොරුවනේ හේෂාන්. ලෙඩක් නම් ඒක නිකන් හරි මං දැනගන්න ඕනේ. ඉෂිනි මේ මං නෑ හේෂාන්, මට මොකුත් අහන්න ඕම නෑ. මේ කසාදේ කොලයක් උඩට විතරයි. අන්න බෑග් එක හදලා ඇති, අඩුපාඩු බලලා දාගන්න. එසේ කියමින් බෙහෙත් පෙති ටිකත් හේෂාන්ගේ අතට දී ඉෂිනි කාමරෙන් එළියට ගියා. එහෙමම ළඟ තිබූ ඇඳේ ඉඳගත් හේෂාන් ඇදිහා පලා දැසින් වැටුණු කඳුළු පිහදා ගත්තා. සුදු මණිකේ සියල්ලන්ම රෑ නින්දට ගිය විට ඉෂිනි හමුවීමට මේරියම්ම කාමරේ දොර ළඟට පැමිණ කතා කළා. ඇයි මේරියම්මේ නිදි නැත්තම් පොඩ කතා කරන්න එන්නද? මහත්තයා ඉන්නවද? නෑ මේරියම්මේ, එහෙෂාන් අයියා එක්ක කොහෙද ගියා? ආවේ නෑ තාම. එහෙමද? සුදු මැණිකේ එහෙට පොංචි මහත්තයා දඹුල්ල යනව නේද? ඔව්. ඇයි මේරියම්මේ? සුදු මැණිකේ දැන්වත් ඔය මුරණ්ඩුකම අතැල්ල දාලා ඒ දරුව එක්ක හොඳින් ඉන්න. සවින් නෝනා දැන් නෑ, ඉන්න අය එක්ක හොඳින් ඉන්න. මේරියම්මේ සුදු මැණිකේ මං දවස් ගානක ඉඳන් කියන්න ඉන්නේ. මොනා වුණත් පුංචි මහත්තයා සුදු මැණිකේගේ කසාද මනුස්සයා. ගරු නම්බුවත ඔය කටයුතු ටික කරන්න. මොන වරද තිබ්බත් ඒ දරුව සුදු මැණිකට ආදරෙයි. මේ ගෙදරදී ඔය බඩින් හදාපු දරුවෙක් ඉන්න කාලෙක සුදු මැණිකෙනම තේරේ පවුලක අගේ. අපිට නැති දේ අපි හදා ගන්න ඕනි සුදු මැණිකේ. එහෙම කියලා මේරි අම්ම කාමරෙන් එළියට ගියා. ඉෂිනිගේ ඔළුව තවත් අවුල් වුණා. ඇය ඇඳේ ඉඳන් සෑහෙන වෙලාවක් කල්පනා කරේ සවිනි ගැනත් ඇය හා පැඳී තිබූ අතීතය ගැනත්. හේෂාන් රෑ පැමිණියේ 12ත් පහුවේ. කොහෙද අයියා මලෝ ගියේ? මේරි අම්මා බණ කියන්නේ කිව්වත් ඉෂිනිගේ මුරණ්ඩුකම අඩු කරගැනීමට ඇයට උමනාවක් නොමැති හැඩයි. අයියක් එළියට ගියා. ඇය නිදාගත්තේ නැත්තේ? නිදාගන්නේ කොහෙද? එනකල් මාත් මෙතන පැල් රකින්න එපා. ඉෂිනිගේ පිහියෙන් අයින වදන් වලින් හේෂාන්ට කේන්ති ගියා. ඉෂිනි, ඔයාට නිදිමත නම් නිදා ගන්න තිබ්බා. අනම්මනම් නොකිය. ආ, දැන් මං ඉඳි එක වැරදිද? ඇය හේෂාන් කී දෙයට එකට කියන්න වුණා. ඉෂිනි හොඳටම ඇති. මොනවාද ඇති? ඇයි පෙත්ත ගන්න අමතක වුණාද මට රැස් පෙන්නන්නේ? ඇගේ කතාව අවසානයට හේෂාන්ගේ උත්තරේ වුණේ කමුල් පහරා. හොඳටම ඇදේෂිනි, මාත් මාස දෙකක් තිස්සේ ඉවසුවා. උඹ ඔච්චර දේවල් කියද්දි උඹට අඩු නොකර ආදරය කරපු එකද උඹ මට කටගහන් එන්නේ? කියපන් එතෙන්. මට ආදරය කරන්න බැරි නම් ඔය කටවහන් ඉඳපන්. මට ඒ ඇති. කම්මල් පාරෙන් ඇදර විසවී ගියේ ඉෂිනි දැස් අස්ස බයක් දුකක් පුරවන් කම්මල තල්ලන් හේෂාන් දිහා බලා හිටියා. හේෂාන් ඇඳට ඇවිදින් නිදාගත්ත තිබ්බ කේන්තියටමයි.
ඉතින් යාළුවනේ ගීතාරයි ළඟ කොටසින් ඉක්මනින් හමු වෙමු මේ කතාව රචනා කළේ අපේ සදී නංගි ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න ගිහින් එන්න මං ඔයාලගේ සුකිරි